බොවන් ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ්අඩවියට අදත් අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කාලයකට පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳ ජයග්‍රහණයක් ලබා ගත්තා. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ටත් ඊයේ රාත්‍රියේ ඉතාමත් සුවබර නිින්දක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඩොමිනෝස් පීසා ක්‍රිකට් පිස්සුව ලෝගෝ එක මේ වැඩසටහන අතරතුර කොච්චර වතාවක් දිස් වෙනවද කියලා හරියට ඔයගලන්ට කමෙන්ට් කරොත් ඒ ඊයේ ලබාගත් ජයග්‍රහණයට අමතරව ඩොමිනෝස් පීසා වෙතින් වටිනා 50%ක් දක්වා වටිනා ඩිස්කවුන්ට් එකක් නැත්නම් වට්ටමක් දිනා ගන්නත් ඔයගලන්ට අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ වැඩසටහන අතරතුර ඔයගලන්ට කරන්න තියෙන්නේ ඩොමිනෝස් පීසා ක්‍රිකට් පිස්සුව කීපාරක් දිස් වෙනවද කියලා Facebook එකකින් කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එකට දාන්න. ඉතින් ඊයේ තරඟයේ ජයග්‍රහණය කොයි වගේද, ඒ තරඟයේ අපේ කණ්ඩායම කොච්චර හොඳට සෙල්ලම් කරාද, ඒ වගේම හෙට පැවැත්වෙන 2020 තරඟයට ගැන පොඩ්ඩක් කතා කරන්න අදත් අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක, ඒ වගේම දැන් ඉන්දියා ශ්‍රී ලංකා තරඟාවලියේ විස්තර විචාරකයේ විදිහටත් වැඩ කටයුතු කරන ෆර්විස් මාරුෆ්. අයිබන් ෆර්විස්. අයිබන් සචින්, හොඳ නින්දකින් පසු දීපාන්දර ප්‍රෝග්‍රෑම් වල ඇසිලා ඉන්නේ. ඔව් පැහැදිලිව මාරුෆ්, ඔබේ ඊයේ ඉන්දියා තරඟා ඉන්දියා ශ්‍රී ලංකා තරඟාවලියේ ඔබ ඊයේ මුළු රට විස්තර විචාරකයේ විදිහට වැඩ කටයුතු කරා. ඉතින් ශ්‍රී ලංකාව එවන එක් දින තරඟයේ ඉතාමත් හොඳ ජයග්‍රහණයක් ලබා ගත්තේ කඩු තුනක ජයග්‍රහණයක් වුණා. එය ඉතාමත් අවශ්‍යම තිබූ ශ්‍රී ලංකාවට අවශ්‍යම තිබූ ජයග්‍රහණයක් විදිහටයි මම දකින්නේ. මාරු ෆීයේ තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කරපු විදිහ තමයි ඒ ජයග්‍රහණය කොච්චර දුරට වැදගත් වුණා. මම කොච්චර වැදගත්ද කිව්වොත් මම හිතන්නේ අපි එක ස්ථානයක් උඩට ආව නේද මේ පොයින්ට්ස් ටේබල් එකේ 2023 ලෝක කුසලානේ ක්වොලිෆයිං රවුන්ඩ් එකදී. ඉතින් මම හිතන්නේ අපිට ඉදිරියට හැම තරඟම වටිනවා. ඉතින් අපේ පෞගේ කාලෙ වෙච්ච තරඟ පරාජයත් එක්ක අපි දිනන දිනන තරඟ විශේෂයෙන් එක් දින තරඟ අපිට ගොඩක් හයියක් වෙනවා 2023 අරව ලෝකුස්ලානේ ඔටෝමැටික් ස්පොට් එක දිනා ගන්න. ඉතින් එහෙනම් අපි ඔත්තර හොඳම සෙල්ලම් කරක් ආසියවාසිය පරිදුනට පස්සේ ඊට පස්සේ පළවෙනි ඕවර් 3-4 ඉන්දියන් කණ්ඩායම ගත්ත ස්ටාර්ට් එකත් එක්ක ඔවුන් පසු මේ පස්සට ඇදලා මම හිතන්නේ පන්දි ආපු විදිය ගැන ගොඩක් අගය කරන්න ඕනේ, විශේෂයෙන් අපේ තරුණ දඟපන්දියවන්නන් ඒ වගේම චාමික කරුණාරත්න, දුෂ්මන් චමීර, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම මම හිතන හොඳටම පන්දු යවුවා. ඉතින් පන්දු යැවීම සහ පන්දු යැවීම කාලයක් තිස්සේ හොඳට කරන් ආවා සචිත් කොමත්. මං ධන තරමින් මම විශේෂණය කරොත් දිගටම වගේ පන්දු යවන්නන් තමන්ගේ රාජකාරිය ගොඩක් දුරට ඉටු කරලා තියෙනවා. ඉතින් පිටිකරුවන් තමයි ගොඩක් අසාර්ථක වෙලා තියෙන. නමුත් ඊයේ තරඟේ කාලෙකින් පස්සේ අපි තරංග මේ කණ්ඩායම තරංගයක් හඹා ගිහිල්ලා අපි ජයග්‍රහණය කරා. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් මං හිතන්නේ අපේ කණ්ඩායමට විතරක් නෙමෙයි මුළු රටටම ලැබිච්ච මේ ජයග්‍රහණය කියලා හිතන්න පුළුවන්. ඒකත් අපි දන්න කොච්චර කණ්ඩායම මේ පල්ලෑදි තිය කියලා විශේෂයෙන් එංගලන්තේ පැවති තරඟාවලියෙන් පස්සේ. ඉතින් මං හිතන්නේ මේක හොඳ අඩිතාලමක් ඉදිරියට ප්ලෑන් එකක් ගහන අනිත් එක්ක කණ්ඩායම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසයට මේක ලොකු හයියක්. ඔව් ඒ වගේම ඊයේ දැන් ඒ ඉන්දියා තරඟාව ඉන්දියා කණ්ඩායම දෙවන එක් දින තරඟයත් එකම තරඟාවලිය ජයග්‍රහණය කළා. ඒක නිසා ඒගොල්ලෝ ඊයේ තරඟයේ නවකව පහක් ඒ වගේම ආදේශ හයක් එක්ක තමයි ආවේ. හැබැයි වෙන කණ්ඩායම් වගේ නෙමෙයි ඉන්දියා කණ්ඩායම. අපි දන්නවා කොච්චර හොඳ ක්‍රිකට් ඩෙප්ත් එකක් තියෙනවද කියලා. ඉතින් අපිට කියන්න තියෙන කැලේ මාරු ගලාට කොටියගේ පුල්ලි මාරු කරේ වෙන්නේ නැහැ වගේ. මොකද ඒ දැන් අපි දැක්ක රාහුල් චහ වුණත් ඔහුගේ පළමු තරඟය කියලා කිසිම ප්‍රෙෂර් එකක් නැහැ. හොඳටම පන්දු යවුවා. කියන්නේ අපිට අර ක්‍රීඩකයෝ මෙච්චර මාරු කරා කියලා ඉන්දියා කණ්ඩායම කොහොම වෙලාවකත් අවතක් සිරු කරන්න බෑ නේද මාරු? අනිවාර්යයෙන්. මං හිතන්නේ මොන කණ්ඩායම ගැව්වොත් ශ්‍රී ලංකාවේ තමන්ගේ රටේ දජේ යටතේ. ඉතින් අපිට අදාල නැහැ කවුරුද කියලා. ඉතින් අපි අපේ කඩ කියන්න තියෙන රෙස්පොන්සිබිලිටි එක තමයි තරඟ ජයග්‍රහණය කරලා පොයින්ට්ස් එකතු කරන විශේෂයෙන්. ඒක අපේක අනිවාර්යෙන් කරන්න ඕනේ දෙයක්. ඉතින් ඔයා කිව්වා වගේ මොන කණ්ඩායම ගැව්වොත් ඒක අදාල නැහැ. බුම් ප්‍රෙස් රෙකුලා ක්‍රෙස් කරත් අපිට අදාල නැහැ. ඉතින් අනිවාර්යෙන් තරඟ ජයග්‍රහණය කිරීම තමයි වටින්නේ මේ ලංකාවට ගහනකොට. ඔව් ඉතින් අවුරුදු 9කට පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ඉන්දියා කණ්ඩායම එක් දින තරඟයකදී පරාජය කරේ. අන්තිමට 2012 දී හම්බන්තොටදී තමයි ඒ වගේ දස්කමක් ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වුවේ. ඉතින් විශේෂත්වය ඒ තරඟය ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා කණ්ඩායම කිසිම ක්‍රීඩකෙක් මේ ඊයේ සංචිතය නැත්නම් ඊයේ ක්‍රීඩකයෙක් 11 දෙනා අතර හිටියේ නැහැ. ඉතින් අලුත්ම ක්‍රීඩකයෝ 11ක් එක්ක තමයි අපි ඒ තරඟයත් එක්ක කම්පයා කරලා බලද්දී ඊයේ තරඟයට සෙල්ලම් කරේ. විශේෂ මාරුෆ් අවිෂ්ක ප්‍රනාන්තුගේ පිටිකරණ ඒ වගේම භානුක රාජපක්ෂගේ පිටිකරණය සහ
එවුන් දෙදෙනා එක බිල් කරපු සෙකන්ඩ් විකට් එකේ පාර්ට්නර්ෂිප් එක ඒක ලකුණු 100කට වඩා එහා ගිය පාර්ට්නර්ෂිප් එකක් වුණා. අන්තිමට අපි ඒ වගේ හොඳ පාර්ට්නර්ෂිප් එකක් දැම්මේ 2017 ඉන්දියාවත් එක්ක. ඒ ඒ පාර්ට්නර්ෂිප් එක ඔච්චර හොඳ මේ අයියක් වුණාද අපිට මේ වින් එක ගන්න. මම හිතන්නේ ඒක තමයි අනිවාර්යෙන් අඩිතාලම වුණේ තරණ ජයග්‍රහණය කරන්න. ඉතින් අපි දන්න දෙයක් තමයි අවිෂ්ක ෆිනාන්ඩි ගැන සාමාන්‍යයෙන් ගොඩක් ඇටෑක් කරන්න කැමති ක්‍රීඩකයෙක්. නමුත් ඔහු ඊයේ නවදිස්සු උඩ ඒකට අමතරව අර ඇංකර් රෝල් එක සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් කියලා. ඉතින් මම හිතනවා උඩ දිගට මේ රෝල් එක කරන්න පුළුවන් නම් අපිට ලොකු හයියක්. විශේෂයෙන්ම හැමතිස්සෙම කියන දේ තමයි උඩ තුන්දෙනා එක්කෙනෙක් ලොකු ඉනිමක් ගහන්න ඕනේ තරඟයක් ජයග්‍රහණය කරන්න. ඉතින් අපි ඒක දැක්ක ඊයේ දෙන්නෙක්ම ගහපු නිසා තමයි තරඟය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. ඉතින් බානු රාජපක්ෂ ගැන කතා කරොත් අපි දන්නවා ගොඩක් හයියෙන් ගහන්න පුළුවන් තරම් ලකුණු ලකුණු ඉක්මන් රස් ගන්න බලන් ඉන්න ක්‍රීඩකයෙක්. ඉතින් මම හිතන්නේ ඒ වගේ ක්‍රීඩකෙක් විතරම ඉන්නකොට අනිත් පැත්තේ පුතුකරුවා පුළුවන් තරම් සිංගල් එක දාලා බානු රාජපක්ෂ වෙන ක්‍රීඩකෙට පුළුවන් තරම් ස්ට්‍රයික් ලබා දිය යුතුයි. ඒක තමයි අවිෂ්ක ෆිනාන්ඩ් හොඳටම කරේ. ඉතින් අපි ඒ තරඟ ජයග්‍රහණ ලොකු ඒක. ඊට අමතරව මං කිව්වාගේ අවිෂ්ක ෆිනාන්ඩෝට ගේම් එක මාරු කළා සානිට උචිත විදිහට සෙල්ලම් කිරීම ගැන ඔහුගේ පරණතභාවය පෙන්වීම ගැන මගේ ගොඩක් ගොඩක් සතුටක් තියෙනවා. ඉතින් ඔහුත් දැන් කාලය තිස්සේ සෙල්ලම් කරන නිසා ඔහුත් දැන් ජේෂ්ඨ ක්‍රීඩකයෙක්. ඉතින් ඒ වගකීම බාර ගන්න ඕනේ. අපේ වගේම අපේ පිතිකරුවන් මං කිව්වා වගේ කාලික තරඟයක් ලකුණු ප්‍රමාණය මේ හඹා ගිල ජය ගන්න. ඉතින් මං හිතන්නේ ඒක ලොකු සැටිස්ෆැක්ෂන් එකක් මේ ක්‍රීඩකයන්ට. ඔමාරු ඒ වගේම දැන් අපි දැක්කා ගොඩක්ම චේන්ජ් එක වුණේ ඉන්දිය ලකුණු සටහනේ වැස්සෙන් පස්සේ. ඉන්දිය කණ්ඩායම ඉතාමත් හොඳ මට්ටමක හිටියා ලකුණු 123යි විකට් 3යි. හැබැයි තරඟයේ කියන්නේ වෙනකන් ආපු ඒගොල්ලන්ගේ මොමෙන්ට් එක කැඩුනම්ද වැස්සෙන් පස්සේ? මොකද පැයකමාරක් විතර වැස්සෙන් තරඟයේ කාලය අපතේ ගියා. ඉතින් ඒක නිසා පන්දු අර තුනකුත් දෙපැත්තෙන් අඩු වුණා. ඊට පස්සේ ඇත්තට මොකක්ද වුණේ ඉන්දිය කණ්ඩායමේ අන්තිම විකට් හත ලකුණු 78කට වගේ පොඩි ප්‍රමාණයක් ඇතුළත දවා ගැනීමට පුළුවන් වුණා. අනිත් එක ඉන්දිය කණ්ඩායම ඊයේ ආවේ වැඩිපුර එක්ස්ට්‍රා බැට්ස්මන් කෙනෙකුත් එක්ක. ඔව් කිව්ව හරියටම හරි. මොමෙන්ටම් එක අනිවාර්යෙන් කැඩුනා ඒ බ්‍රේක් එකේදී. ඉතින් අපි දන්න දෙයක් තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ සෙල්ලම් කරනකොට වෝටර් බ්‍රේක් එක යූරිච්ච ගමන් ගොඩක් විකට් යනවා හිටපු ගමන්. නැත්නම් මේ වගේ රේන් බ්‍රේක් එකක් આવොත් විකට් යනවා. ඉතින් විශ්ුණා. ඉතින් තවත් මේ 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 සර්ප්‍රයිස් දෙයක් තමයි මම දැක්කේ. අපි දැක කොච්චර වතුර තිබ්බද කියලා කවස් වල. ඉතින් අපි වතුර අයින් කරනකොටත් කවස් ටික අයින් කළාත් රෝප් එක දාලා සුපසප දාලා පොඩි පොඩි වත් පින්න ගතියක් වගේ තිබ්බා ග්‍රවුන්ඩ් එකේ. ඉතින් බෝලේ ඒ පොඩ්ඩක් තෙමිලත් දෙපැත්තම බෝල් දෙක තෙපිලත් පන්දු දන් කැවුනා. මම දන්නේ අකිල ධනජත් දන් කැවුවා. ඒ වගේම ප්‍රවීන් ජයවිකමත් දන් කැවුවා. ඉතින් ඒකෙන් අපේ දඟපන්දු යවන දෙන කොච්චර හොඳට පන්දු යවුවද කියලා. ඉතින් මම ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඊවන් මම කමෙන්ටේට් කරනකොට මුරලි කාර්තික් එක උත් කිව්වේ මේ බංගල පන්දුව තෙමිලත් පොඩ්ඩක් යන තෙමිල කර ගොඩක් තෙමුන්නේ පොඩ්ඩ මිලත් මේ පන්දු මෙහෙම දන් කවනවා කියන්නේ. මම හිතන්නේ විශේෂයෙන් හාර්දික් පාණ්ඩ්‍යා දවිගේ පන්දුව එව නිතීෂ් රාණා දවිගේ පන්දුව ඒ පන්දු මම හිතන්නේ ලෝක টপ ක්ලාස් බෝලින් කියලා කියන්න පුළුවන්. ඉතින් අපේ දඟ පන්දු යන දෙන්න ඉතින් හොඳනම මේ පන්දුව මනාව දිස්සුවා. ප්‍රෙෂර් එකක් කියන්නේ පීඩනයක් බිල් කරලා විකට් ගන්නෙ කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ ඕන්න මැෂින් කාලයක් තිස්සේ අපේ දඟ පන්දු යවන්න නම්ද ප්‍රයෝගික පන්දු යවන්නද හොඳනම කරන් යනවා. ඔව් ඒ වගේම මහරුස් දැන් අපි දැක්ක පකිස්තානයේදී පකිස්තානයට ගිහිල්ලා දසුන් ශානක T20 සීරීස් එක වින් කළා. ඊට පස්සේ ඔහුට එක් දින කණ්ඩායමේ නායකත්වයක් ලබා ගන්න වුණා යම් යම් හේතු නිසා. ඔහුගේ නායකත්වයේ මොන හරි අපිට වර්ධනයක් වෙන්න තිබෙනවද? දැන් අපි එක් දින තරඟ තුනක් සෙල්ලම් කරනවා දැක්කා. ඔහුගේ නායකත්වයටදී ඊට කලින් 20 තරඟ තුනක් සෙල්ලම් කරනවා දැක්කා. ඒ වගේම ඔහුගේ වන් ඩේ ඩෙබියු එකට පස්සේ කාලෙකට පස්සේ ඕවර්ස් 8ක් බෝල් කරා. يعني ටිකට් නැති වුණත් ඔහු හොඳ ඉකොනොමි එකක් තියාගෙන බෝල් කරා. ඒ වගේම පන්දු යවන්නන් මාරු කරා හොඳට. ඒ වගේම රිවියුස් අපි දැක්ක හොඳ රිවියුස් කීපයක් ගත්තා. ඒ වගේ කොහොමද ඔබ දකින්නේ ශානකගේ නායකත්වයේ මහරි වර්ධනයක් වෙන්න තිබෙන? අනිවාර්ය වර්ධනයක් මට පේනවා පෞගිය කියන්නේ සීරීස් එක පටන් ගන්නකොටයි ඊයේ තරඟේ ඉවරනකොට. ඒ වගේම නායකයෙක්ට තියෙන්න ඕන දෙයක් වාසනාව කියන දේ ගොඩාක් තියෙන්න ඕන දෙයක්. ඉතින් වාසනාව එන්නේ තමන් හරි දේ කරාම. මම හිතන්නේ දසුන් සානකට ඒ වාසනාව තියෙනවා. ඒ වගේම මට එළියෙන් ඉඳලා පේන දෙයක් තමයි සෑම ක්‍රීඩකෙම ඔහුට ගොඩක් මේ ගෞරව කරනවා කියලා රෙස්පෙක්ට් කරනවා. ඒ වගේම ඔහු ලීඩර් කෙනෙක් වශයෙන් මට පෙන්වනවා කියන්නේ ලීඩර් කෙනෙක් වශයෙන් තමන් අර අපි කියන earning the respect කියලා. මම හිතන්නේ ඒක දසුන් සානකට එයාගේ තියෙනවා. ඉතින් ඒක හොඳ ගතිගුණයක්.
වගේ ම හැමතිස්සම කියන දෙයක් තමයි මගේ තියෙන හැම ෂෝ එකේ මේ මගේ කමෙන්ට් වලත් කිව්ව දෙයක් තමයි දසුන් සානක පන්දු යවන්න ඕනේ. ඔව් පන්දු යවනකොට අපේ ටීම් එක බැලන්ස් කරන්න පුළුවන් ගොඩක් දුරට. ඒ වගේම අපිට තාපුඩ වැඩිමන ඔකේන කන්ඩිෂන්ස් වල තා බැට්ස්මන් කෙනෙක් වුණත් වැඩිපුර ගහන්න පුළුවන් දසුන් සානක ඕවර් 7-8ක් දාන ඕන. ඉතින් මං හිතන්නේ ඉදිරියට යනකොට දසුන් සානක නායකෙක් වශයෙන් පන්දු අනිවාර්යෙන් යවන්න ඕනේ. අඩුම ගානේ ඕවර් 6-7ක් දැම්ම නම් මං හිතන්නේ අපි ටීමේ තව ගොඩක් බැලන්ස් කරන්න පුළුවන්. ඒ වගේම මං හිතන ඔහු පන්දු යවනකොට ඔහු ගේම් එකෙත් ඉන්නවා වැඩි. දැන් අපි බැලුවොත් ඊයේ තවසනාට ඔහුගේ පන්දු යවීම ඔකේ ඔහු ජොබ් එකක් කරා. ඒතර ඔහුට සෙල් සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. මම ෆස්ට් බෝල් අවුට් වුණත් මම පන්දු යවීමෙන් හොඳට පන්දු යවලා පැත්තක් ඉර කරගත්තා. තමයි ඕල්රවුන්ඩර් කෙනෙක්ට තියෙන මම ඔන්න ඔක එකාංගයකින් ෆේල් වුණොත් අනිත් අංගෙන් හොඳට කරන්න පුළුවන්. ඉතින් ඒක තියාගෙන දසුන් සානක පන්දු යවන්න නැති එක ගැන මම පොඩ්ඩක් කනගාටු වුණා මුලදී. නමුත් මම ඊ තරඟෙත් ඒකට කලින් තිබ්බ තරඟෙත් ඔව් පන්දු යවනකොට ඔහු කණ්ඩායම ලබා දෙන පර්සන්ටේජ් එකත් ඒ වගේම කන්ට්‍රිබියුෂන් එකත් ඉතා 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 ගොඩක් වැඩි. ඉතින් මං හිතන්නේ නායකෙක් වශයෙන් ඔහු මේ තියෙන ඇට්මොස්ෆියර් එක මේ තියෙන මොමෙන්ටම් එක ඉදිරියට අරන් යන්න නම් ඌට ලොකු වගකීමක් තියෙනවා. ඒකත් අපි බැලුවොත් මේ කණ්ඩායමේ ලොකු ජේෂ්ඨ කඩක පිරිසක් නෑ. ඉතින් ඉන්න 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 තරුණ කණ්ඩායමේ නායකයා සහ කෝචින් ස්ටාෆ් එක්ක මම හිතන්නේ ලොකු ගමනක් යන්න නම් ඌට හැම එක්කෙනාගේ සපෝට් එක ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායම ICC ODI සුපර් ලීග් 2020-22 ICC ODI සුපර් ලීග් තරඟාවලි 4ක් අවසන් කරා. විශේෂයෙන් ලංකාවේ නිපිට තරඟාවලි 3ක් අවසන් කරා. වෙස්ට් ඉන්දීස්, බංග්ලාදේශ්, එංගලන්ත තරඟාවලි 3ම හැබැයි පරාජිතපත් වුණා. හැබැයි බංග්ලාදේශ්ට එරෙහිව එක තරඟයක් ජයග්‍රහණය කරා. එංගලන්ත එක්ක එක තරඟයක් ප්‍රතිඵලයක් නැති අවසන් වුණා. දැන් ලංකාවේදී ශ්‍රී ලංකාවේ 2-1 ඉදිරි ඉන්දියාව තරඟාවලි ජයගත්තත් හොඳ මට්ටමකට ජයග්‍රහයි මානසිකත්වයෙන් ජයග්‍රහයි මාවතර අවතීර්ණ වෙන්න සමත් වුණා. ඉදිරියේදී තියෙන ගොඩක් තරඟාවලි තියෙන ශ්‍රී ලංකාවේ පැත්ත නිසා ඉස්සරහට අපිට හොඳ තරඟයක් තරඟාවලි තරඟ ඒ වගේම හොඳ ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් ලැබෙයි කියලා අපිට විශ්වාසය තියාගන්න පුළුවන්. දැන් වන්ඩේ සීරීස් එක ඉවරයි, 2-1 විදියට ඉන්දියාව ජයග්‍රහණය කරා. දැන් T20 වලට මාරු වෙද්දී ඉන්දියාව හොඳම කියන්නේ IPL වගේ එකක් ගහලා ඉතර කන්ෆිඩන්ස් තියාගෙන එන්නේ ලොකු තරඟාවලිය පරා දිනලා අනිත් එක තරඟාවලිය දිනලා ඒගොල්ලන්ගේ හොඳම ෆෝමැට් එකට එන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම අන්තිම එක් දින තරඟයේ දිනලා තමයි T20 තරඟාවලියට අවතීර්ණ වෙන්නේ. කොච්චර හොඳ බැටල් එකක් අපිට දැක ගන්න පුළුවන් වේද මේ කණ්ඩායම් දෙක අතර? ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දියාවෙන් ලැබෙන පීඩනය කොයි වගේද? ඔව් මම හිතන්නේ ෆෝමැට් දෙක ගත්තොත් එහෙම T20 වල නම් මේ ඉන්දියන් කණ්ඩායම හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඉතින් අපි දන්නවා IPL එකේ හොඳට සෙල්ලම් කරන ක්‍රීඩකයෙක් සැහෙන ප්‍රමාණයක් ඔවුන්ට ඔහුගේ සංචිතේ ඉන්නවා. ඉතින් මං හිතන්නේ එක් දින තරඟාවලියට වඩා ඔහුන් ඉන්දියන් කණ්ඩායම කම්පිටිටිව් වෙයි කියලා T20 තරඟාවලිය. ඉතින් ඔයා කිව්වා වගේ අන්තිමේ ඊයේ පරිස්සම් එක් දින තරඟේ ජයග්‍රහණය කළ අපිට කොන්ෆිඩෙන්ස් කියන්නේ ආත්ම විශ්වාසයත් එක්ක අපි ඉදිරි ඉන්න පුළුවන්. නමුත් ස්කිල්ස් වතින් හෝයි මං හිතන්නේ එක්ස්පීරියන්ස් වතින් හෝයි ඉන්දියන් කණ්ඩායම ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒකත් IPL තරවලියයි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටෑන්ඩඩ් එකයි එච්ච ලොකු පාරතරයක් නැහැ. ඉතින් මං හිතන්නේ 20-20 තරඟාවලිය නම් ගොඩක් ඔවුන්ගේ ක්‍රීඩකයෝ ගොඩක් ලොකු ප්ලේස්ලා ඉන්නවා. ඉතින් හරි ක්‍රිකට් වල ඉම්පෝ මේ වැදගත්ම දෙයක් තමයි මොමෙන්ටම් කියන වචනේ. මං හිතන්නේ මොමෙන්ටම් එක දැන් පොඩ්ඩක් අපි පැත්තට ෂිෆ්ට් වුණා තරි අන්තිම තරඟ ජයග්‍රහණය කරලා පසු. ඉතින් මං හිතන්නේ හැමදිස්සෙම අපි මොමෙන්ටම් එකක් ලබා ගත්තන දැනගන්න ඕනේ. ඒක මොමෙන්ටම් එක ආයෙත් ලබා දෙන්නේ නැතුව ක්‍රීඩා කරන්න. ඉතින් අපේ කණ්ඩායම ලොකු කීමක් තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා දැන් තව මාස ගානකින් ලෝක කුසානයක් එනවා 2020. ඉතින් ඒකට ආත්ම විශ්වාස ඒ තරඟාවලට යන්න කලින් මම හිතන්නේ තරඟ වැඩිමුණොත් T20 තරඟ 6ක් විතර තියෙන්නේ. ඉතින් ඒ ටිකට අපි දැම්ම තමයි හදා අපි බලා ගන්න ඕනේ අපිට මොන වගේ 15ක් දරන් යන්න ඕනේ කියලා. ඉතින් දැන් තමයි අපේ කණ්ඩායම සෙල්ලම් කරන ක්‍රීඩකයන්ට හොඳම අවස්ථාව තමන්ගේ ස්ථානය ස්ථිර කරගන්න මේ 2020 තරඟාවල මේ ලෝක කුසලානයට.
පැහැදිලිවම හරුක්. ඉතින් මේ වැඩසටහන නරඹන ඔබලටත් ඩොමිනෝස් පීසා වෙතින් වටිනා 50ක් දක්වා වටිනා ඩිස්කවුන්ට් එකක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා. ඔයගලන්ට කරන්න තියෙන සුළුම සුළු දෙයයි ඩොමිනෝස් පීසා ක්‍රිකට් පීස් ලෝගෝ එක මේ වැඩසටහන අතරතුර කීපාරක් දිස්සනවද කියලා Facebook එකේ මේ වීඩියෝ එකට ඇරින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එකකින් ජයග්‍රහණය කරන හැමෝටම ඩොමිනෝස් පීසා වෙතින් 50ක් දක්වා වට්ටමක් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් අපි හෙඩ් ටු හෙඩ් ටැලියක් අරගෙන බැලුවම ඉන්ටර්නැෂනල් T20 වල ශ්‍රී ලංකා ඉන්දියා හිස්ටරි එකේ තරඟ 19ක් පැවැත්තිලා තියෙනවා. ඉන්දියාව තරඟ 13ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ශ්‍රී ලංකාව තරඟ 5යි. තරඟයක් ජයපරාජයෙන් තොරව නැත්නම් ප්‍රතිඵලයක් නැතිව අවසන් වෙලා තියෙනවා. දැන් පළමු 20-20 තරඟයට එනකොට ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්කෝඩ් එක ප්ලේන් 11 එක මොන වගේ වෙනසක් වෙයිද? වනිදු හසරන් ගොඩක් වෙලාවට පිට කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම ඉන්දියා කණ්ඩායම ගොඩක් වෙලාවට 3rd ODI එක සෙල්ලම් කරපු කණ්ඩායමට වඩා අත්පසින් වෙනස් කණ්ඩායමක් සෙල්ලම් කරවයි හෙට පැවැත්වෙන පළමු 20-20 තරඟයට. මම හිතන්නේ අපේ ලංකාවේ කණ්ඩායම ගත්තොත් නම් ලুকু වෙනස්කම් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒකත් ගොඩක් කඩේක අපි දන්න තරමින් ආබාධ ලක් වෙලා තියෙන ඉතින් වනිදු අනිවාර්යෙන් ඔහුට උසු වෙලා ඉන්නවා නම් මම හිතන්නේ කණ්ඩායමටයි. ඉතින් වේගපන්දු යන බලයනේ නම් මම ලুকু වෙනසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක චාමි කරනවාද හොඳටම පන්දු යවනවා. ඒ වගේම දුෂ්මන් චමිරත් නව පන්දුවෙන් සහ මේ අන්තිම ඕසල ගන්න පුළුවන්. ඉතින් මම චාමිකට ටේක් කරන්න පුළුවන්. ඒ වගේම ළඟ පන්දු යන්න නම් අපේ හොඳනම් පන්දු යන්න. ඉතින් පිටිකරුවන් තමයි 20-20 තරංගාවලි ජයග්‍රහණය කරන්න නම් උඩ මම කියනවා කියන්නේ උඩ 3 දෙනා ලකුණු වල ලකුණු අතරට එය යුතු. ඉතින් අපේ එකෙන් බැලුවම අවිෂ්ක ෆර්නැන්ඩෝ සහ බානු රාජපක්ෂ ෆෝම් එකේ ඉන්න එක අපේ කණ්ඩායම ලොකු හයියක්. ඉතින් ඉන්දියන් කණ්ඩායම ගත්තොත් අනිවාර්යෙන් චේන්ජස් ටිකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් කුණාල් පාණ්ඩයා, භුවනේශ්වර් කුමාර් ගොඩක් දුරට ඇතුළට එන්න පුළුවන්. ඒ වගේම දීපක් චාරටත් එන්න චාන්ස් එකක් තියෙනවා. ඉතින් ඔවුන්ගේ කණ්ඩායම මම කිව්වා වගේ හරිම ස්ට්‍රෝං ගොඩක් අපේ ලංකා කණ්ඩායමේ කරම් බලලා. ඉතින් මම හිතන්නේ හොඳ තරඟයක් අපිට බලා ගන්න පුළුවන් මෙහෙට. පැහැදිලිව මාරුෆ්, දැන් අපි දැක්කා ඊයේ තරඟයට එනකොට කලින් තරඟ දෙකට වඩා පොඩ්ඩක් බවුන්ස් එක පොඩ්ඩක් පෙනෙන්නට තිබ්බා. දැන් හෙට තරඟයේ දෙන තනතිරුව කොයි වගේ පිච් එකක්ද? අලුත්ම තනතිරුවක්ද? මොන හරි ඒ ගැන ඔබට අවබෝධයක්? මං හිතන්නේ ඊයේ තරංග මේ තනතිල්ල ගත්තොත් සචින් මං හිතන්නේ බවුන්ස් එකක් තිබ්බා. වගේ දඟ පන්දු යවන්නන්ට දඟ කැවුනා විකට් එක. ඉතින් මං හිතන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් 20-20 මේ විකට් එකට, ඒක 20-20 විකට් එක අපි දෙන දෙයක් තමයි පිටිකරුවන් උචිත විකට් හදන්න ඕනේ. ඉතින් මං හිතන්නේ බවුන්ස් එක තියෙන තරමට හොඳයි. බවුන්ස් එක වැඩි වෙන්න ගහන්න පුළුවන් හයව ගොඩක් දුර යනවා. ඒ වගේම බැට්ස්මන්ලට බවුන්ස් එක ට්‍රස් කරලා ගහන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ දඟ ගැනීමෙන් අත්තෙන් පොඩ්ඩක් ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් සකස් කරයි කියලා මං හිතනවා. හොඳට පිටිකරුවන් උචිත තනතිල්ලක්. ඉතින් එතර අපි දන්න දෙයක් තමයි 160ක් 170ක් කියන්නේ පාස් කෝ එකක්. ඉතින් කන්ඩිෂන්ස් එක බලනකොට ග්‍රවුන්ඩ් එකත් එච්චර එක පැත්තක් ලොකු වෙනවා. ඉතින් මං හිතන්නේ 170ක් 175ක් කියන්නේ විනිස් කෝ එකක් කියලා කියන්න පුළුවන්. ඔව්, අපි බලමු හෙට තරඟයට ශ්‍රී ලංකාව කොච්චර දුරට අවතීර්ණ වෙයිද, කොච්චර හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නද කියලා. ඉතින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු 20-20 තරඟය හෙට කොළඹ කෙත්තාරම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී රාත්‍රි 8ට ආරම්භ වෙනවා. ඉතින් මේ තරඟයේ තොරතුරුත් අපි ඔබලාට රැගෙන යන බලාපොරොත්තු වෙනවා. ඉතින් මහරු, ඔබ ඉදිරියේදීත් අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා මේ වගේම වැඩසටහනකින්. ඔබට බොහොමත්ම ස්තුතියි ඔබේ වටිනා කාලය වෙන් කරලා අපිත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සහ මේ ක්‍රිකට් පිළිබඳ තොරතුරු ෂෙයා කරගන්න. බොහොම ස්තුතියි සචින්, thank you. ඔව්, ඉතින් ඉන්දියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟාවලිය තරඟ එක් දින තරඟාවලිය තරඟ දෙකට එකක් විදිහට ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරා. හැබැයි දෙවන තරඟයේ ඉඳන් තුන්වෙනි තරඟට එද්දී ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ මාවතකට, ජයග්‍රාහී මාවතකට ඇවිල්ලා තියෙනවා කියලා අපිට පෙනෙන්න තිබුණා. විශේෂයෙන් දෙවන තරඟය ක්ලෝස් කියා හැබැයි අන්තිම මොහොතේ පරාද වුණා. තුන්වෙනි තරඟයේ ජයග්‍රහණය කරා. ඉතින් 20-20 තරඟාවලියත් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් හොඳ හයි නෝට් එකකින් තරඟාවලිය අවසන් කරයි කියලා. ඉතින් ඒ තරඟ තොරතුරුත් අපි ඔබට ලබා දෙන්න, ඔබට රැගෙන එන්න සූදානම් ඉන්නවා. ඉතින් යන්න කලින් ආයෙත් මතක් කරන්නේ ඩොමිනෝස් පීසා වෙතින් 50ක් දක්වා වටිනා ඩිස්කවුන්ට් එකක් දිනා ගන්න ඔයගලන්ට අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මේ වීඩියෝ එක අතරතුර ඔයගලන්ට දිස්සෙනවා ඩොමිනෝස් පීසා ක්‍රිකට් පිස්සු ලෝගෝ එක. ඒ ලෝගෝ එක කීපාරක් දිස්සුනාද කියලා Facebook එකේ මේ වීඩියෝ එකට ඇටින් ඔයගලන්ගේ ප්‍රොෆයිල් එකෙන් Facebook ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් එකක් දාන්න. හරි උත්තර දෙන හැමෝටම ඩොමිනෝස් පීසා ඉතින් 150ක් දක්වා වටිනා ඩිස්කවුන්ට් එකක් දිනා ගන්න අවස්ථාව තිබෙනවා. ඉතින් ලබන සතියේ මේ වගේම වැඩසටහනකින් හමු වෙමේ බලාපොරොත්තු වෙමි.
වගේම පළමු 20 20 තරගයේ තොරතුරු අරගෙන අපි ඕගලන්ට ඉස්සරහට හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට ඔබ දවස content සහ අද්විතීය වරප්‍රසාද සඳහා ඔබත් අදම thepapare.com subscribe කරන්න.